TFM ගේ 178ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් මේ දිනවල විලඳපොලේ නාඩු සහල් වල හිගයක් පවතිනවා අධික මිලකට නාඩු සහල් අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් විලෙන්තන් විසින් නාඩු සහල් අලෙවි නොකිරීම මෙයට හේතුවයි මේ අතර මරඳකහ මුල සහල් ව්‍යාපාරිකින්ගේ සංගමී සභාපති BK රංජිත් මහතා පැවසුවේ සහල් අලෙවියද මේ වන විට පහත වැටි ඇති බවයි අද වෙනකොට මරඳකහ මුල ආර්ථික මධ්‍යස්ථතා සොසිතක විලඳපොලේ සහල් අලෙවිය ඉතාමත් අඩු වෙලා තියෙන්නේ සැලකිරු මට්ටමින් අඩු වෙලා තියෙන 50% පමණ සියලුම සහල් වර්ග පාර්ලිමේන්තුවේ अधिकारा මේ සතිය තුල රුපියල් 300ක් 400ක් වගේ වීමිල වී මිටියක මිල වැඩි වුණා. ඒ නිසා වීමිලේ අපිගාව වී සංචිත නැහැ. පොඩි මොල් ලිමිය ගාව. ඒගොල්ලෝ වෙනදපලෙන් ගන්න ඕනේ. ඒ නිසා වීමිලේ අඩුවක් නැති නිසා හාල් මිලේ අඩුවක් දකින්න බැහැ ඉස්සරහට. මේ අතර පිටකොටුව සහල් ව්‍යාපාරිකෙන් පැවසුවේ පාලන මිලට සහල් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් තමන් නාඩු සහල් අලෙවි නොකරන බවයි. හාල් වැඩි වෙලා තමයි තියෙන්නේ. සුදු හාල් වැඩි, නාඩු වැඩි. හාල් එන්නේ නැහැ මොල් වලේ. නාඩු ඇවිල්ලා 225 228ක් කියනවා මොල් වලෙන් අපිට ගන්න. සුදු හාලෝ 225 සුදු රතු හාලුත් එන්නේ නැහැ. වලුත් මිල වැඩි. ඉතින් අපිට අරගෙන පාලන මිලට විකුණන්න අමාරුයි. දැන් ඉස්සර කියපු ගානට වඩා දැන් තවත් වැඩිය කියනවා. දැන් අපි අරන් මේ පාරිභෝගික කට්ටියට විකුණන්න බෑ මෙතන මේ එන වෙළඳුන්ට දෙන්න බෑ. ඒගොල්ලන්ට යන්න ට්‍රාන්ස්පෝර්ට් එකට රුපියල් 5ක් ඕනේ. 235 240 තමයි ආල් විකුණන්න වෙන්නේ නාඩු. නාඩු එම රුපියල් 220ට රජයෙන් විකුණන්න කියනවා. ඒ වුණාට මෝල් වලින් අපිට මේ මිලට දෙන්න 225 27යි 28යි කියලා කියනවා. අපි ගේන්න අපිට ගෙනලා විකුණන්න බෑ. මොකද රජයෙන් අපි ඒ කාලේ විකණන් ලක්ෂයක් දඩ ගන්නවා. අපිට ආල් වලින් එච්චර ලාභ එන්නේ නැති නිසා අපි ඕව නවත් පාරිභෝගික ජනතාව පවසන්නේ සහන මිලට සහල් ලබා දීම සඳහා රජයේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. ආල් මිල අඩු වෙලා නැහැ. එන්නෙන්න වැඩි වීමක් වෙන්නේ. අලුත් ආණ්ඩුව දැනගන්න ඕනි. මේක අඩු කළ මිසුන සහනයක් දෙන්න අපි ආණ්ඩුවෙන් සහනයක් බලාපොරොත්තු වෙලා ඡන්දය දුන්නේ. ආල් වල ගණන් නම් ඉතින් වැඩි. තාම වැඩි. තාම ඉතින් අඩු වෙලා නැහැ. බලාපොරොත්තු වෙනවා ඉතින් අඩු වෙයි කියලා. නාඩු එක සාමාන්‍යයෙන් අපිට දෙනවා කිව් මිල නම් නැහැ කොහොමද? පාලන මිල ලැබෙන්නේ නැහැ. පාලන මිල නම් අද නම් කොහෙවත් මං හිතන්නේ නැහැ පිටකොටුවේ ආල් ගන්නම් දෙයි කියලා. නාඩු නෑ නාඩු හොඳ සුපිරි කට්ටියගේ නාඩු හංගගෙන ඉන්නේ. ඒගොල්ලන් එවන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඔය පොඩක් ගන්න අඩුවට වෙන ඒවා තමයි අද වෙළඳපොලේ තියන්නේ. අපිට හාලේ කියන්නේ නැහැ මොකද අපි දුෂ්කර පළාතක නෙහේ ගොවිතැන් අපි හොඳට කරනවා. ඉතින් අපිට හාලේ ගයක් නැහැ. මේ අතර රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳුම්කරු රවින්ද්‍ර ජාගුඩ මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රජයේ විසින් පාරිභෝගිකයාට සහන ලබා දිය යුතු බවයි. අද අපිට පේන ඔයි මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයෝන්ගේ මහා මෝල් කාර්යෝන්ගේ ඒගොල්ලොන්ගේ බසට අවනත වෙලා තමයි ඔය ඉන්නේ නායකයෝ හැමදාම උනේ මේකේ හිටපු දේශපාලකයෝ ඔඩොක්කුවේ තියලා ව්‍යාපාරිකයෝ නැලෙව්වා දැන් මේ අලුත් පාලනය ආවා කියලා මහා වෙනසක් වෙලා නැහැ ඒ තාමත් මහා පරිමාණ වී මෝල් කාර්යෝ ඔඩොක්කුව තියන් නලවනවා මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඔඩොක්කුව තියාගෙන නලවලා හරියන්නේ නැහැ ඒ නිසා කරුණා කළා පාරිභෝගිකයාට සහන එක පැත්තකින් ලැබෙන්න ඕන ගොවියට වී වලට හොඳ මිලක් ලැබෙන්න ඕන එක පැත්තකින් පාරිභෝගිකයාගේ රීරි මාංශේ හූරගෙන කනවා මේ පැත්තෙන් මහා මෝල් කාර්යෝ ටික ගොවියොන්ගේ රීරි මාංශේ හුරන් ගන්න. අන්න ඒක සමතුලිත කළා මීට වැඩිය හොඳ වටපිටාවක් නිර්මාණය කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා.